මේ පේන රූපයට එහා ගියපෝ දස්කම් ගොඩක අයිතිකරුවන් බවට පත් වෙනවා. ඔබ සමහර විට ඒ ගැන පිළිගන්නේ නැතුව ඇති. හැබැයි ඔබ විශ්වාස කරන්න අපි හැම කෙනෙක්ගෙම මේ පේන චරිතය තියෙනවා නේද? එතනින් ඇතුලේ තවත් චරිතයක් තියෙනවා. සුදු වෙන්න පුළුවන්, කළු වෙන්න පුළුවන්, අළු වෙන්න පුළුවන් මොන චරිතයක් වුණත් බොහොම නිර්මාණශීලී පුද්ගලෙක් අපි හැම කෙනෙක්ගෙම ඇතුලේ ඉන්නවා. ඒ නිර්මාණශීලීත්වය එළියට ගන්න ඔබේ දස්කම් සමාජයට පෙන්වන්න, සමහර විට ඔබේ දස්කම් වලින් ඔබේ ගෙදර සරසන්න, නැත්නම් වෘත්තීයමය පැත්තෙන් ආදායම් ලබා ගන්න ඔබට ඒ දක්ෂතාවය පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ දක්ෂතාවය වෙනුවෙන් ඔබට අවශ්‍ය මාර්ගය විවෘත කරලා දෙන්න අද දවසෙත් අපි සෝදානම් ගත්තම් විශේෂාංගය තුළින්. දස්කම් නිර්මාණ ශිල්පිනී වරුණි උල්විස් හේවා අයුවන් සුබෝදෑසනක්. හැමදාම ඉතින් ලස්සන නිර්මාණයක් කරන විදිය සහ ඉතාමත්ම පහසුවෙන් ලේසියෙන් ඒ කරගන්න ආකාරයයි අපිට කියලා දෙනවා. අද අපි මොනවා ගැනද කතා කරන්නේ? අද කැන්වස් නිර්මාණයක්. ඒකත් ගොඩක්ම ලේසියෙන් කරගන්න පුළුවන් නිර්මාණයක්. වන් ස්ට්‍රෝක් ප්‍රින්ටින් ක්‍රමයට තමයි ඒක කරගන්නේ. ඉතින් ඒ ආස්තේ පොඩි අවසරයක් දෙන්න අපි වෙන තමයි අපි අද කියලා දෙන්නේ. ඔව්, කැන්වස් නිර්මාණයක්. එතකොට ඒකත් පහසුවෙන් කරගන්න පුළුවන් නිර්මාණයක්. මොකද වන් ස්ට්‍රෝක් පේන්ටින් ක්‍රමයට. ඉතින් ඒ ක්‍රමයේ මම ඇත්තටම කියලා දීලා තියෙන්නේ. නමුත් මෙතනදී වෙනත්, ඒ කියන්නේ වෙනත් ආකාරයෙන් මලක් කරන හැටි තමයි අද පැහැදිලි කරන්නේ. ඒකත් අපිට දැන් මෙතන මම කැන්වස් නිර්මාණයක් කරාට ඔයගලන්ට පුළුවන් මේක ටී-ෂර්ට් එකකට, නැත්නම් කුෂන් කවර් එකකට, සාරියකට, ඒ වගේ කැමති දෙයකට මේක කරගන්න. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් කරන්නේ රෙදි අරගෙන ඊට පස්සේ අපිට අවශ්‍ය නිර්මාණය කළා ඊට පස්සේ ෆ්‍රේම් කරනවා. නමුත් මෙතනදී අපිට පහසුයි මේ වගේ ෆ්‍රේම් එක සහිත කැන්වස් එකක් තෝරගත්තම අපිට එතකොට කෙලින්ම ඇඳලා කෙලින්ම එතකොට ලස්සන කරගන්න පුළුවන්. ඔව්. ඒ වගේම තමයි මම මෙතනදී පාවිච්චි කරන්නේ ඇත්තටම මිල අධික තීන්ත නෙමේ, සාමාන්‍ය රෙදි පින්තාරු තීන්ත. එතකොට අපිට මෙතනදී කියන්නේ අපි සාමාන්‍යයෙන් කැන්වස් පේන්ටිං වලට ඇක්‍රිලික් ටියුබ්ස් මයි පාවිච්චි කරන්නේ. නමුත් මෙතනදී මම පාවිච්චි කරනවා සාමාන්‍ය රෙදි පින්තාරු තීන්ත. ඒ වගේම තමයි වන් ස්ට්‍රෝක් බ්‍රෂස්. මම හැමදාම කියනවා වගේ මේ වගේ පැතලි පින්සල් මේකන අපි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මොකද සාමාන්‍ය පින්සල්ට වඩා පොඩ්ඩක් වෙනස්. මොකද කෙන්දි ගොඩක් සිනිදු වෙන්න ඕනේ මේ වන් ස්ට්‍රෝක් පේන්ටිං කරද්දී. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. හොඳයි, දැන් අපිට පටන් ගන්න පුළුවන්. ඔව්, මම මේකෙදි වර්ණ කිහිපයක් එකතු කරගන්නවා. මුලින්ම මම කහ වර්ණය යොදා ගන්නවා. හොඳයි, මෙන්න මේ වගේ. ඒ ගා ගන්න පැත්තක් තියනවද? පැත්තක් නැහැ. මේක කිසිම ක්‍රමයක් නැහැ. හරිම ලේසි. මේ වගේ මම නිකන් මට අවශ්‍ය හැඩයකට, දැන් මට නිකන් දැනෙන නිසා මම අහන්නේ ටිකක් අර thickness එක ටිකක් ඝනකම වැඩි වෙන්නද ඔබ ආලේප කරගන්නේ? ඔව්, ටිකක් thickness එක තියෙන්න ඕනේ. මොකද මම මේකට උඩින් තව පින්තාරුවක් කරන්න නිසා. හා, දැන් මම කහ වර්ණය යොදා ගත්තා. ඊට පස්සේ මේක වටේට මම රතු වර්ණය යොදා ගන්නවා. ක්‍රමයක් නැහැ. හැඩේ වෙනස් කරගන්න පුළුවන්. වතුර එහෙම මිශ්‍ර කරගැනීමක් කරන්නේ නැහැ නේද? කිසිම දෙයක් මිශ්‍ර කරගන්නේ නැහැ. කෙලින්ම තීන්ත පමණයි. මේ වගේ මම වටේට වතු වර්ණය ආලේප කරගන්නවා. මෙය ඔබට කැමති විදිහට වර්ණ ගැලපීම සිදු කරන්න අවශ්‍ය වර්ණ තෝරා ගැනීම හැකියාව තියෙනවා. පසුබිමේට ගැලපෙන විදිහට මේකේ වර්ණ තෝරා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ටික තද වර්ණ යොදා ගත්තොත් අපේ කරන නිර්මාණය ටිකක් ලස්සන වෙනවා. ඒ නිසා අපි තද වර්ණ යොදා ගන්නවා. දැන් ප්‍රවීණත්කම් නිර්මාණ ශිල්පිනී වරුණි උල්විස් හේවා මේ වගේ අපූර්ව නිර්මාණ කියලා දෙනකොට බලන්නකෝ, මෙන්න මේ නිර්මාණය හරිම ලස්සන නිර්මාණයක්. ඇය කොහොමද අලුත් නිර්මාණ කරන්න කියලා දෙන කෙනෙක්. ඒ අතරතුර තියෙන තවත් ලස්සන නිර්මාණයක් තමයි ඔබ හිතන්නේ මේ මොකක්ද? මේ ලස්සන බෝතලය. මේ බෝතලේ බොහොම අපූර්වට නිර්මාණය කරලා තියෙනවා ඇය. බලන්න. හරි, ඒ අතරතුර තවත් වර්ණයක් ආලේප කරගන්නවා ඔබ නේද? මොකද මම වේලෙන් දිස්සලා මේක ආලේප කරන්න ඕන නිසා එක දිගට ගාගෙන යනවා. දැන් අපි හිතමු දැන් පාට දෙකක් ගෑවට පස්සේ හදිස්සි හොද්ද කර වෙලා දුවන්න වෙනවා. එහෙම කරන්න බෑ නේද? මේක නම් ටිකක් අමාරුයි. මොකද නිර්මාණය කරලා අවසන්ම කරන්න ඕනේ. සම්පූර්ණ මේ මික්ස් කරගන්න එකකට කරන්න ඕනේ. එකට කරගන්න ඕනේ. මේ වගේ අපි සම්පූර්ණයෙන්ම
දැන් වර්ණ තුනයි ඔබ එකතු කරන්න. ඒකට විශේෂ හේතුවක් තියෙනවද? වර්ණ තුනයි අපිට මේකට වර්ණ කැමැති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් මම මෙතෙන්දී වර්ණේ තව ටිකක් වෙනස් කරගන්න. කැමැති වර්ණ එකතු කරන්න පුළුවන්. ඒක අවසාන නිර්මාණයේදී ඒගොල්ලන්ට පැහැදිලි වෙයි මොකද්ද මම කරන්න කියලා. හරි. දැන් පොඩි ලයිට් කලර් එකක් අර නිල් පාටෙම තවත් ප්‍රභේදයක් ඇය එකතු කරගත්තා. ඒ ඔබේ දක්ෂතාවය අනුව වර්ණ සංකලනය කරගෙන ඔබට කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි මේ විදිහට දාගත්තට පස්සේ දැන් බලන්න මේක වේලෙන්න ඉස්සෙල්ලා. හරි. වේලෙන්න දෙන්නේ. වේලෙන්න ඉස්සෙල්ලා අපි මේකට මලක් අඳිනවා. ඒ මල අඳින්නේ සුදු වර්ණයේ විතරයි අපි ගන්නෙ. ඔන්න දැන් මල අඳින හැටි ඔබට බලා ගන්න පුළුවන් සුදු වර්ණයෙන් තමයි මල අඳින්නේ. එතකොට මං මෙන්න මේ වගේ දැන් අර යට වර්ණ තමයි මෙතනදී ඉස්මතු වෙලා එන්නේ. හරි. ෂේඩ් වෙනවා වගේ. ඔව්. පොඩි ෂේඩ් කිරීමක් වගේ. ෂේඩ් කිරීම වෙන්නේ අර යට වර්ණ ටික තමයි. ඒක වේලිලා නැහැ නේද? වේලිලා නැති නිසා යට වර්ණ ටික තමයි මෙතනදී මලේ අපිට පෙති වලට එන්නේ. මෙන්න මේ වගේ. හරිම ලස්සනයි. අපි සම්පූර්ණයෙන්ම මේකේ මම මල් අඳිනවා. හරි මේ විදිහට සම්පූර්ණයෙන් අඳින්න පුළුවන්. දැන් බලන්නකෝ මේ මල මං දැන් බයේ හිටි ඉඩමදි වෙනවනේ මල අඳින්න කියලා. ඒ වුණාට අර නිකන් මේ 3D ගතියක් නේද? ත්‍රිමාණ බවක් අපි එච්චර හිතන්න අවශ්‍ය නැහැ. මොකද අපි මෙතන අපි නිර්මාණයන්නේ කරන්නේ. ඔව්. අන්න ඒ නිසා අපේ නිර්මාණي තමයි මෙතෙන්දී යන්නේ. මොකද පැන්සලකින් ඇඳලත් නැහැ. මුකුත් නැහැ. ඒ නිසා අපිට සම්පූර්ණ අවශ්‍ය නිදහස අපිට තියෙනවා. නිදහස තියෙනවා. මොකද වන් ස්ට්‍රෝක් පේන්ටිං වල තියෙන පහසු ඕක තමයි. අපේ අතේ හැඩේ තමයි එතෙන්දී යන්නේ. මේ වගේ සම්පූර්ණයෙන්ම අපි පල් ටිකක් ඇඳ ගන්නවා. අපිට කැමති කැමති මේ නිර්මාණය කරන අතරතුර තවත් ලස්සන නිර්මාණයක් පෙන්වන්නද ඔබට අපි? බලන්න දැන් ලස්සන නිර්මාණයක් ඇය අරගෙන ආපු මේ හැමදාමත් උගන්වනවා මේ මේකට මොකද කියන නම මේ බෝතලෙට කියන නම මට මතක නැතෝ ගියා. එක ෆොයිල් ආට් එක. ෆොයිල් ආට් එක. ෆොයිල් ආට් කරන විදිහ අපි ඔබට කියලා දීලා තියෙනවා. හරිම ලස්සන නිර්මාණ. දැන් ඒ අතරතුර බලන්නකෝ මේ ලස්සන නිර්මාණය මේ කැන්වස් එකකම ඇයි විසින් කරගන්න ලද ඔය වගේම නිර්මාණයක්. බොහොම ලස්සනයි. හරිම අලංකාරයි. මේ වගේ නිර්මාණත් ඔබට කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මල් ගොඩාක් අපි ඇඳලා තියෙන්නේ. පේනව නේද? හරිම ලස්සනයි. විනාඩි ගානක් යන්නේ. අනේ එකයි මේකේ තියෙන පහසුව. පහසුව. ඉතින් මේ වගේ ලස්සන නිර්මාණ ඉගෙන ගන්න හැගේ පන්ති වලට සහභාගී වෙන්න මේ සියල්ල කතා බහ කරගන්න පුළුවන් 07168014751 96081 කියන දුරකථන අංකයෙන් කතා කරන ප්‍රවීණත්කම් නිර්මාණ ශිල්පිනී වරුණි උල්විස් හේවා සෝදානම් ඔබට ඒ සියල්ල කියලා දෙන්න. කොහොමද කතා කරලා තමයි පන්ති පැවැත්වෙන වෙලාවල් දැනගන්න ඕනේ නේද? ඔව්. ඇමතුමක් දීලා දින වෙන් කරගන්න පුළුවන්. දැන් අපි මේකෙදි කොළ ඊට පස්සේ අපිට මේකට කොළ එකතු කරගන්න පුළුවන්. හරි. ඒකෙදිත් අපිට කැමති තැන් වලින් මේකට නැටි එකතු කරලා දාගන්න පුළුවන්. මෙතෙන්දී නැටි අඳින්දි මම පින්සල ටිකක් කෙලින් අල්ල ගන්නවා. එතකොට ඇත්තටම පහසුයි. ඊට පස්සේ අපිට මේ විදිහටම කැමැති තැන් වලින් කොළ එකතු කරගන්න පුළුවන්. හරිම මේ හිත පැහැදෙනවා මේ ඒ නිර්මාණය දැක්කම. දැන් මේ සමහර දේවල් තියෙනවනේ ඒවා හරියට උගන්වන්න බෑ කියලා උගන්වන්න බෑ. දැන් ওই පෙන්සල හසුරවන එකත් මට හිතෙන්නේ එහෙම කියලා. දැන් ඔබ නම් හරියම ඉතමත් හුරුවෙන් මේ දේවල් කරනවා මිට පේනවා. නමුත් අපිට පොඩ්ඩක් කියන්නකෝ පෙන්සල ඔහම හසුරවන එක අමාරුයිද? නෑ ඇත්තටම මේක කිසිම අමාරුවක් නෑ. මොකද පෙන්සල අපි ඈතින් අල්ලගන්නනේ. ඒක ළඟින් අල්ලගන්න තුව පොඩ්ඩක් කියන්නේ අපි පෑනෙන් ලියනවා වගේ නෙමෙයි. පෙන්සල පොඩ්ඩක් ඈතින් අල්ලගන්න. ඔන්න බලන්න අපිට පොඩ්ඩක් ටිකක් සමීපව දකින්න පුළුවන්කම තියෙනවා. මේ වගේ ටිකක් ඈතින් අපි පොඩ්ඩක් මේ විදිහට ඈතින් අල්ල ගන්න ඕනේ. මොකද දැන් සාමාන්‍ය අපි කරන්නේ මෙහෙම පෑනින් අල්ලනවා වගේනේ අල්ලගන්නේ. නමුත් මෙතෙන්දී අපි අත ඒ කියන්නේ පහසුවෙන් තියාගන්න. නිදහස් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕන විදිහට පින්සල මේ කරකවන්න තමයි තියෙන්නේ. මේ විදිහට අපි කැමති කැමති තැන් වලට නිකම්ම නිකං හිස් කොටුවක් තිබුණේ කලින්. දැන් බලන්නකෝ බොහොම ලස්සන අපූර්ව හිත පහදවන නේද හිත නිවන ලස්සන නිර්මාණයක් අවසානයේ මිහි කරනවා ඇය. ඉතින් ඔබටත් මේ වගේ තවත් ඔබ දන්න දේවල් එකතු කරලා ඔබේ දක්ෂතා
එකතු කරලා ඔබට පුළුවන් බොහොම ලස්සන අපූර්ව නිර්මාණයක අවසානය දකින්න. දැන් ඔහොම අවසන් කරගන්න නිර්මාණය අපි කොහොමද වේල ගන්න ඕනි? ඔව් දැන් මේක අපි මේ විදිහට කරගත්තට පස්සේ සාමාන්‍ය විදිහට වේල ගන්න පුළුවන්. දැන් මේක නම් ඉක්මනට වේලනවා. මොකද අපි ගොඩාක් තීන්ත යොදාගත්තේ නැහැනේ. ඒ නිසා ඉක්මනටම වේලෙනවා. නැත්නම් අපිට අවුවේ තියන්නත් පුළුවන්. නැත්තම් අපිට ඉක්මනටම අවශ්‍ය නම් ලයිට් එකක් වට දැන් මතකයි නේ මතකයි මට ඔව් මේ ලයිට් එකක් යට තියන්න පුළුවන් නැත්තම් අපිට හෙයා ඩ්‍රයර් එකක් දාලා වේල ගන්නත් පුළුවන් අනිත් වගේ ක්‍රම කරගන්න පුළුවන් ඔන්න බලන්න දැන් අවසාන වශයෙන් කොහොමද නිර්මාණය තියෙන්නේ කියලා ඇය ඔබට පෙන්නාවි ඉතින් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ඔබත් අස කෙනෙක් නම් ඔබත් කැමති කෙනෙක් නම් ඔන්න බලන්න 071-960-8145 දුරකථන අංක වලින් ඔබට පුළුවන් ප්‍රවීණත්කම් නිර්මාණ ශිල්පිනී වරුණි ඔල්විස් සේවා සම්බන්ධ කරගන්න ඇගේ පන්තිවලට සහභාගී වෙන්න මේ අපුර නිර්මාණ කරන්න ඉගෙන ගන්න හරිම ලස්සන නිර්මාණයක් ඉතින් අපි ඔබට ආරාධනා කරනවා යෝජනා කරනවා ඇයට කතා කරන්න මේ දේවල් ඉගෙන ගන්න ඔබේ දක්ෂතා වලින් නේද වැඩක් ගන්න පුළුවන් නම් ඒකනේ අවසානයේ අපිට අවශ්‍ය කරන්නේ ඉතින් බොහොම ස්තුතියි අපිට මේ දේවල් කියලා දෙන්න අද දවසෙත් සම්බන්ධ වුණාට අපි සමුදෙනවා ආයිබෝන් කියලා ඔබට ආයිබෝන් හොඳයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න